try it first. යනුව සචිනි ජේ 73% ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා සැහැණ වෙලාවක් සචිනි රතු අසුනේ රැඳුණා ඇයට අවස්ථාව හිමි වෙනතුරු මෙවර ජනතා පරමාධිපත්‍ය තීරණය කරනවා සචිනි ජේ ඉදිරියට යා යුතුයි කියා කවීෂාට කවීෂාගෙස විතරයි මනාපය පළ කරලා තියෙන්නේ ශිහන් කවිෂා සචිනීව අභිභවාගියත් කමක් නැහැ කියන තැන ඉඳලා ලබා දෙන මනාපයක්ද මේ? ඇත්තටම සංසන්දනයේදී ඔබට කාවද ඉදිරියෙන් තියන්න පුළුවන්? මට මේක ජොනර්ස් දෙකක් වුණාට ඉක්වල් බැටල් එකක් වැරදි සමානයි. දශමිකින්වත් කවුරුවත් ඉදිරියෙන් තියන්න බෑ. මම වැඩිපුර කැමති සචිනීට. ඒ මගේ කැමැත්ත. නිරෝෂා ඇයි මනාපයක් බලනවන්නේ? ඇත්තටම අද ගත්තම හැමෝගෙම හරි අපිට වැරදි කියනවා නම් කියන්නේ හරි චූටි චූටි දේවල්. ඒ කියන්නේ මේ ගායනා කරපු හතර දෙනාම ගත්තත් එහෙමයි. හැබැයි මම මෙතනදී සංසන්දනය කරේ සචිනිත් එක්ක සහ කවිෂත් එක්ක ඒ දෙන්නගේ තියෙන දක්ෂතාවයන් මැනලා මම දෙන්නගෙම තියෙන හැකියාවන් සහ කරන්න පුළුවන් දේවල් ගායනය තුළ කියන එක අනුව තමයි මම මගේ වෝට් එක හෝල්ඩ් කරගන්නේ සචිනි වෙනුවෙන්. හැබැයි කවිෂ හොඳින් ගායනා කරා. ඒක නෑ කියන්නේ මේ ගීත ඉතාම හොඳින් ගායනා කරා. හැබැයි සංසන්දනයේදී දක්ෂතාවය අපි කියන්නේ කෞශල්‍ය වැඩි කාගෙද කියන එක අනුව තමයි මම වෝට් එක හෝල්ඩ් කරගන්නේ මෙතනදී. හොඳයි කවිෂ 59%ක ප්‍රතිශතයක් එක්ක ටිකක් දැන් රැඳෙන්න වෙනවා. අපි බලමු මීළඟට ප්‍රති අභියෝගය.